අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම වෙනුරිගිනලිය මලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත වී මිලදී ගැනීමේ මෙහෙයුමට යුද හමුදාවත් මධ්‍යම අධිවේගයේ ඉතිරි වැඩ කඩිනමින් අගමැති පවසයි ආර්ථික පරිහානියේ සැබෑ හේතුව අලියා අතහැරි සජිත් අලුත් ලකුණකට පසුකී රජය වැඩ නවතා තමා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කිලෝමීටර් 40න් ගරු අගමැතිතුමනි කිලෝමීටර් 38ක් ඉවරයි. තව කිලෝමීටර් 2 තුනක් තමයි තියෙන්නේ. ඉතින් මං ගරු අගමැතිතුමාගේ ඉල්ලා සිටින්නේ ඉතුරු කිලෝමීටර් 2 කෙරුවොත් පෑයෙන් යන්න පුළුවන්. කුරුණෑගලට පෑය දෙකෙන් යන්න පුළුවන් මහනුවරට. ඉතින් මේක ඉවර කරන්න. 2014 වසරේදී මේ මම යාකුතිය වැඩ ආරම්භ කිරීමට කොන්ත්‍රාත්තුව පවා ලබා දී තිබුණත් පසුගිය රජයේ විසින් එම කටයුතු අවලංගු කිරීමත් පසුගිය වසර පහ කාලය තුල නිසි පරිදි කොන්ත්‍රාත්තුව පිරිනමන වැඩ ආරම්භ කිරීමට පසුගිය රජයේ අපෝසත් වීම නිසා පොතු ඇරපු ගලගෙදර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට නොහැකි වෙලා තියෙනවා. කෙසේ වෙතත් වර්තමාන රජය විසින් එම කොටසේ වැඩ කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ මීරිගම දක්වා කොටසේ යම් ප්‍රමාණයක් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම් මත පවරා දී තිබුණා. එක් කොන්ත්‍රාත් සමාගමක් තිබෙනවා. ඒ සමාගම අදාළ වැඩ කොටස අවසන් කොට නැහැ. ඒකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ඉලක්ක වලට යන්නේ නැහැ. මේක හිතාමතා මේ සංවර්ධන කටයුතු පරක් කරන්න හදනවා කියලායි අපි දකින්නේ. මම පෞද්ගලික කියලා මේක ගැන බැලුවා. මේකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් මන්දගාමීත්වයෙන් යන්නේ. ඉතින් ඔබතුමාලා ගහන්නේ. ඔබතුමාලා මේ වගේ අමතරුන්න තමයි කොන්ත්‍රාත් දුන්නේ කාලේ. ඊළඟට බිලියන 2.5ට තිබුණු කොන්ත්‍රාත් එක අවලංගු කරලා බිලියන 3.5ට දුන්නු කිලෝමීටරයක්. බිලියනයක් වැඩියෙන් දීලා තියෙනවා. හොයන්න ඕනේ බිලියනේ කවුද ගත්තේ කියලා. අගමැතිතුමා අපිට නියෝග කළා තියෙනවා මේ මාස කිහිපෙකින් අවසන් කරන්න. මන්ත්‍රීරෝ 6කට තිබුණු හැස්තමේන්තුව බිලියන 66යි. ඒක මන්ත්‍රීරෝ 7යි කරුවා. බිලියන 66කට. ඒතකොට ඉතුරු මන්ත්‍රීරෝ දෙකේ සල්ලි කාටද ගියේ? ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක්. කිරියල් අමැතිතුමත් හිටියේ අමැතිතුමා හැටියට. මේ අතර පසුගිය රජයේ නිවාස වැඩපිළිවෙල සඳහා ප්‍රචාරක වියදම් ලෙස රුපියල් බිලියනයක් පමණ වැය කර ඇති බව රාජමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළා. පසුගිය වසර 4 මාර තුල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම අවසන් කරන ලද මුළු නිවාස සංඛ්‍යාව කොපමණද? එම නිවාස සංඛ්‍යාවෙන් කොපමණකට නිසි පරිදි ඔප්පු ලබා දී තිබේද? එසේ නිසි පරිදි ඔප්පු ලබා දී නොමැති සංඛ්‍යාව කොපමණද? ඔවුන්ට නිසි පරිදි ඔප්පු ලබා දීමට ගරු අගමැතිතුමා ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමි. වසර 4 මාරක කාලය තුල ආරම්භ කළ ගම්මාන සංඛ්‍යාව 2562ක්. ඉදිකිරීම යෝජිත නිවාස ඒකක සංඛ්‍යාව 65097යි. ජනතා අයිතිලපත් කළ ගම්මාන සංඛ්‍යාව 367යි. අවසන් කළ නිවාස ඒකක සංඛ්‍යාව 9604යි. ඉහත දැක්වූ කිසිදු ඉදමකට මේ දක්වා ඔප්පු ලබා දීමක් සිදු කරලා නැහැ. ඒකට හේතුව තමයි මේ ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කළේ ණය හෝ ආධාර මුදල් ලබා දීලා. අදාළ ණය මුදල් ගෙවීම සඳහා වසර 10යි 15ක් කාලය තුල ලබා දීලා තියෙනවා. ඒ ණය මුදල් වාරික වශයෙන් ගෙවා අවසන් කරාට පස්සේ අදාළ හිමිකම් ඔප්පු ලබා දෙනවා. වාරික මුදල් ගෙවා අවසන් කළ තැනැත්තෙකු මෙතෙක් වාර්තා වී නැහැ. ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස මම හිතන්නේ හැම වසමකම නිවාසයක් හදන වැඩපිළිවෙලක් ආරම්භ වුණා. මේ නිවාස ටික කොපමණ කාලයක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවද? නිවාස 14022ම 2020 වසර තුල සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. සියල්ල අපි ආධාර විදියට තමයි ගරු කතානායකතුමනි 14000 ගානම ලබා දෙන්නේ. පසුගිය ආණ්ඩුවේ වැරදි මූල්‍ය කල්පනාකරණ හේතුවෙන් සමස්ත ආර්ථිකයේම අක්‍රීය වී ඇති බව රජය ප්‍රකාශ කරනවා. අදුරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කල්පනාකරණ හේතුවෙන් මෙම ප්‍රතිඵලය අත්විඳී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ආර්ථිකයේ අක්‍රීය වීමට මූලික හේතුව වී තිබෙන්නේ සේවාවන් සඳහා ගෙවීම් පැරහැරීම බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කලේතු ගෙවීම සඳහා හිඟ තැබීම බරපතල අහිතකර ප්‍රතිවිපාක නිර්මාණය කර ඇති බවයි රජය පෙන්වා දෙන්නේ. රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවිය යුතු මුදලින් රුපියල් මිලියන 25,696ක් ගෙවා නැති බවද එහි සඳහන්. පිළිකා රෝහල ඇතුළු සියලු රෝහල්වලට නිසි පරිදි ඖෂධ සැපීමට නොහැකි වීමෙන් නිදහස් සෞඛ්‍ය සේවයම අඩාල වුණා.
නිසි අනුමැතියකින් හෝ මුල්‍ය ප්‍රතිපාදන නැතිව පසුගිය රජය කළ සේවක බඳවා ගැනීමද දැඩි ගැටලුවක් බව රජය පෙන්වා දෙනවා. මෙම සියලු ගැටලු හමුවේ සමස්ත ආර්ථිකයේම අක්‍රිය වී ඇති බවයි රජය පෙන්වා දෙන්නේ. චීනයේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 20,000කට අධික බව එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරනවා. ඒ අතර මසක් වයසැති බිරිඳකුද වනපා. මේ අතර බොහෝ වන උණුරෝගයට කොරෝනා යයි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. ඊයේ දිනයට සාපේක්ෂව රෝගීන් 3,887 දෙනෙකු චීනයෙන් වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදනීය වී ඇද්දැයි තහවුරු කර ගැනීමට චීනයේ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා. මේ අතර 3,700 දෙනෙකු රැගත් ජපාන නෞකාවේ සිටි පුද්ගලයන් 10 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇමරිකාව සිය දෙවන පුරවැසියන් කණ්ඩායම වුහාන් ප්‍රාන්තයෙන් ඉවත් කර ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. වුහාන් හි සිටි තායිලන්ත වැසියන් 138 දෙනෙකු යලි ගෙන්වා ගැනුණා. රුසියාවද 80 දෙනෙකු රැගෙන ගොස් තිබෙනවා. නවසීලන්තය, චීනයේ සිටි තම වැසියන් 170 දෙනෙකු යලි රැගෙන ගොස් තිබෙනවා. හොන්කොන් රාජ්‍ය චීනයෙන් පැමිණෙන පිරිස සඳහා දින 14ක නිරෝධායනය අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති රටවල සංඛ්‍යාව 28ක් වුවද එය තවමත් වසංගතයක් නොවන බවයි ලෝක සෞඛ්‍ය සන්නදානය පවසන්නේ. මේ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව අඩු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මගින් සංඛ්‍යාව අඩුවීම ඊට හේතුවයි. මාර්තු 28 වනදා දක්වා එය ක්‍රියාත්මක වනු ඇති. කොරෝනා වෛරස් රෝගය ඇතුළු වෛරස් රෝග මැඩලීමට සහ පාලනයට ආයුර්වේදයේ ඇති පිළියම් සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගුවනින් මෙරට වෙත එන මගීන් මෙන්ම සංචාරක මගී නෞකාවලින් පැමිණෙන්නන්ද සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කෙරෙනවා. කොරෝනා වෛරස නිරෝධායන කටයුතු සොයා බැලීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වරාය පරිශ්‍රයේ මිසනහා ඉදිකර ඇති විශේෂ කුටියද ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ උණ රෝගයක් පැතිර ගියද එය කිසිසේත්ම කොරෝනා වෛරස ආසාදනයක් නොවන බවයි. මේ දවස්වල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ තමයි අධික වුණ කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපතේ වේදනාව සහ සමහර වෙලාවට හුස්ම ගැනීමේ අපහසුව. මේ රෝග ලක්ෂණම තමයි නව කොරෝනා වෛරස් රෝගයේ දකින්න ලැබෙන්නේ. නමුත් මෙතනදී ඉතාමත්ම වැදගත් වෙනවා නව කොරෝනා වෛරස් රෝගියෙක් නම් මේ රෝග ලක්ෂණ වලට අමතරව ඔහු හෝ ඇය චීනයේ මෑතකදී සංචාරයක් කරලා තිබිය යුතු. එසේ නොමැතිව නව කොරෝනා වෛරස් රෝගයේ වැළඳීමට තිබීමේ අවධානම නැති තරම් චීනයට ගමන් කරපු ඉතිහාසයක් නැතිනම් ඔහුට හෝ ඇයට උණ කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, හුස්ම ගැනීම අපහසු වගේ රෝග තත්ත්ව තියෙනවා නම් ඒ වගේ කෙනෙක් ඒ රෝග තත්ත්ව මද පමණින් නම් තියෙන්නේ ගෙදර හොඳට විවේක අරගෙන දවස් කිහිපයක් බලන එක. යම් කිසි විදිහකින් රෝග තත්ත්වය උත්සන්න වෙනවා නම් ඉක්මනින් කෝහලකට යන්න ඕන. දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින පිරිසට අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල සලසා ඇති බව යුද හමුදාව පවසනවා. හමුදාපතිතුමාගේ උපදෙස් ප්‍රකාරව දෙන්න පුළුවන් උපරිම පහසුකම් ඔවුන් ලබා දීලා තියෙනවා. ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීලා තියෙනවා. දවසකට 3 සැරයක් ඔවුන්ගේ ශාරීරික උෂ්ණත්වය මනින බව තමයි විශේෂඥ වෛද්‍යවරයා මා වෙත දැනුම් දුන්නේ. ඔවුන් බලන එක SMS මාර්ගයෙන් තමයි එවන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් එකිනෙකාට එකිනෙකා සම්බන්ධ වෙන්නේ නැති වෙන්න. තව දවස් 9ක් ඔවුන්ට ඒ විදිහට ඉන්න වෙනවා. ඒ කාල සීමාව තුළදී ඔවුන්ගේ වෛද්‍යවරුන් අධීක්ෂණය කරනවා ඔවුන් දෛනිකව. ඒත් අද වෙනකන් යම් දෙයක් නැති බවට තමයි දැනුවත් කරලා තියෙන්නේ. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. වේවිලදී ගැනීමේ වැඩපිළිවෙලෙහි සියලු සම්බන්ධීකාර කටයුතු යුද හමුදා මගින් සිදු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. විමලදී ගැනීමේ වැඩපිළිවෙල වේගවත් කරමින් ගොවි ජනතාවට පහසුකම් සැලසීම අරමුණ බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. වියලෙවි මණ්ඩලයට වී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් එහෙම නැත්නම් සම්බන්ධීකරණය කටයුතු කරනවා. ඉන් පෞගේ දවස් ටිකේ ශ්‍රී ලංකා යුද හමුදාව දිවයිනේ තියෙන වූ වියලෙවි මණ්ඩල සතු වී ගබඩාවන් පිළිසකරණ කරා දිස්ත්‍රික් ලේකම් එහෙම නැත්නම් දිස්ත්‍රික් සහකාර ලේකම් ග්‍රාම සේවා නිලධාරි මහතුන් සහ එයාදී විදිහට ඒ ප්‍රදේශයේ ඉන්න
වීග සම්බන්ධව ගොවිතැන සම්බන්ධ අයලුත් සමග සම්බන්ධීකරණ කටයුතු කරමින් ගොවි මහතුන් වෙත සහයෝගය ලබා දෙනවා. තවත් දේශීය ප්‍රවෘත්ති කිහිපයක් දැන්. 72 වන ජාතික නිදහස් දින නිමිත්තෙන් තවත් සිරකරුවන් 5 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුමැතිය ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවයි මෙම සිරකරුවන් නිදහස් කිරීමට අනුමැතිය ලබා දී තිබෙන්නේ. ඔවුන් සියලු දෙනා ආරක්ෂකංශ සමාජිකින් වන අතර සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූවන්. ඒ අනුව මෙවර නිදහස් දින නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන් සංඛ්‍යාව 517ක්. රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානි ජෙනරාල් ඔලෙක් සලිකෝව් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිතයෙකු ලෙසද ඒ මහතා සහභාගී වුණා. මේ අතර ඔලෙක් සෙල්විකෝව් මහතා මෝදර යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රොක්හවුස් කඳවුරේ සංචාරයකට සහභාගී වුණා. එම කඳවුරට පැමිණි සලියුකෝව් මහතා පිළිගනු ලැබුවේ රොක්හවුස් මූලස්ථානයේ සේනා විධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලේනගේ මහතා විසිනුයි. ඒ මහතා වෙනුවෙන් උත්තමාචාර පෙළපාලියක්ද පැවැත්ුණා. අලුත් ලකුණකින් අලුත් නමකින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ මහතා ප්‍රකාශ කළේ නව සංධානයේට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟතාව අද පළ වූ බවයි. පහුගිය රජයේ ඒ වගේම ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දුන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් තමයි මේ සංධානය පිහිටවන්නේ. මේ සංධානයේ මහලේකම්වරයා විදියට මාව පත් කරන්න කටයුතු කිරීම ගැන සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. අපි ඒ සඳහා අවශ්‍ය අනුමැතිය විරුද්ධ පක්ෂ කණ්ඩායම රැස්වීමෙන් ලැබුණා. අපි මේ සංධානය ගැන කතා කරමු නේද දැන්? සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරම මහතා ප්‍රකාශ කළේ නව සංධානයේ ලේකම්වරයා ඇතුළු තනතුරු සඳහා එළඹෙන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බවයි. අජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යෝජනාවක් කියලා මාධ්‍යලින් අපි දැක්කා. රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා පත් කරලා තියෙනවා කියලා. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තවත් යෝජනා තියෙනවද කියලා බලලා අනුමත කරන්න ඕනේ. මෙතර විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා කියා සිටියේ නායකත්වයේ ගැටලුව තවමත් අවසන් නැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳ කාරණේ තවම අවසන් වෙලා නැහැ. ඒ අවසන් වෙනකන් අපිට කියන්න බෑ කවුද ජයග්‍රහකයා කවුද පරාජිතයා කියලා වෙලා. එක්සත් ජාතික පක්ෂයේද සහිත සංධානයේ නායකයා කවුද? සජිත් ප්‍රේමදාස මහත්මයා. එජාප අර්බුදයේ පිළිබඳ ස්ථාන රසකදී අදත් විවිධ අදහස් පළ වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ මිනිවල හාරමින් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම පෙට්ටිය කරේ තියාගෙන ඉන්න එක වල දාන්න. ඉතින් පහුගිය දින 75ේම එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ අර්බුදය තමයි මේ රටේ ජනතාවට දැක ගන්න ලැබුණේ. අන්ධයාට තනියම හිඟමනේ යන්නත් බෑ, කොරාට තනියම හිඟමනේ යන්නත් බෑ. දැන් අන්ධයයි කොරයි දෙපැත්තක. අන්ධයා තනියම ගමනක් යන්න හදනවා, කොරා තනියම ගමනක් යන්න හදනවා. අද එක්සත් ජාතික පක්ෂයේ සජිත්ටයි රනිල්ටයි වෙලා තිබෙන්නේ අර වෙන් වෙච්ච අන්ධයාටයි කොරාටයි වෙච්ච දෙයමයි. තවදුරටත් ඔය අලුත් සන්ධාන හරි එක්සත් ජාතික පක්ෂය දිහා බලාගෙන ඉන්නේ නැතුව ජනතාව ප්‍රබල විපක්ෂයක් ගොඩනගන්න ජාතික ජනබලවේගයත් එක්ක එකත විය යුතු මොහොත එළඹලා තිබෙනවායි කියලයි අපි නම් කල්පනා කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කණ්ඩායම් දෙකක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම්. දැන් අලුත් හදලා තියෙන සංධානයේ ලේකම් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කරනවා නවීන් දිසානායක මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා නම් කරනවා රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා. එක්සත් ජාතික පක්ෂයේ නව සංධානයේ ලේකම්ලා දෙන්නේ අලියා ලකුණ එක්සත් ජාතික පක්ෂයේ තියාගන්න ඕනේ කියනවා, සජිත්ටත් අලියා ලකුණ ඕනේ කියලා කියනවා. එතකොට අලියා දෙකට කපලා දෙකොල්ලට දෙන්න වෙනවා දැන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 72 වන නිදහස් දින උරලේදී ජාතිය අමතමින් කළ අදහස් දැක්වීම මෙතෙක් නිදහස් දින උරලකදී සිදු කළ විශිෂ්ටතම කතාව බව මහා සංගරුවන ඇතුළු විවිධ පාර්ශ්ව පෙන්වා දෙනවා. රට මෙන්ම ජනතාව පිළිබඳ වන සැබෑ ආදරය එම කතාවෙන් පිළිබිඹු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සෑම ජනකොටසකටම එකසේ සලකන බොහොම හරවත් කතාවක් ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. අපි හාමුදුරුවෝ හැටියට අපි ප්‍රශංසා කරනවා. ඉතාම චාම් නමුත් ගාම්භීර රාජ්‍ය උත්සවයක් ජාතික නිදහස් උත්සවයේ බවට පත් වුණා. ඒ වගේම එතුමාගේ කතාවෙන් අපි දැකපු දේ තමයි එතුමා මෙතෙක් ජනාධිපති වීමෙන් පසුව ගත්ත ක්‍රියාමාර්ග තවත් පියවරක් ඉදිරියට තබපු අවස්ථාවක් බවට තමයි එතුමාගේ ප්‍රකාශයේ සටහන් වුණේ.
පසුගිය කාල පරිච්ඡේදය ඇතුළත කිසිම මාධ්‍ය වේදිකුට කිසිම මාධ්‍යයට තර්ජනයක් සිද්ධ වුණෙත් නැහැ අතපෙවීමක් සිද්ධ වුණෙත් නැහැ නිදහසේ උන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒ ක්‍රියා කරන්න හැකියාවක් මේ පහුගිය කාල පරිච්ඡේදයේ ලැබුණා ඉදිරියටත් ඒක ආරක්ෂා කරන්න එතුමා සහතිකයක් දීලා තියෙනවා මේ රට ගොඩනගන සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛස්ථානය දීලා මේ රට ගොඩනගන වැඩපිළිවෙල ගැන එතුමා ඉතාමත්ම හොඳ ප්‍රකාශයක් කරා සියලු ජන කොටස් වලට කැමැති තැනක නිදාසේ ජීවත් වෙන්නට සහ කැමැති ආගමක් අදහන්න කැමැති සංස්කෘතියක් වැඩි දියුණු කරගන්න ඇත්ත නිදහසක් ලබා දිය යුතු බවත් එතුමා ඉතාම හෘදයාංගම ලෙස ප්‍රකාශයට පත් කළා සැබෑ වෙනස ජාතියට අවශ්‍ය බව තමයි එතුමාගේ කතාවෙන් ප්‍රකාශයට පත් වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාද ජනාධිපතිතුමාගේ කතාවට ප්‍රසාදය පළ කරමින් ඒ මහතාගේ ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. එහිදී ඔහු පවසා තිබුණේ එම කතාව ඉතා විශිෂ්ට එකක් බවයි. ශක්තිමත් නායකයෙකු යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දුෂ්කර තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙකු බවද මෙහිදී දැක්වෙනවා. දෙමළ භාෂාවෙන් ජාතික ගී ගායනා නොකළ බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නිදහස් දින සැමරුම් උත්සවයේ වර්ජනය කිරීම හෙළා දකින බව දෙමළ ජනතාව පවසනවා. මේ 2015 යාපාලනේ ආණ්ඩුවෙන් පස්සේ තමයි දෙමළ ජාතික ගී නිදාස් දවසේ දෙමළෙන් කියන්න මෙව්වා කලේ දෙමළ සංවිධානයේ කට්ටියට දෙමළ ජාතික ගී දන්නවද කියලා පළවෙනියට සැකයක් තියෙනවා මට. ඒ දෙමළ ජාතික ගී කිව්වේ නැහැ කියලා මෙයාලා ජාතිවාදය ඇදලා දේශපාලනය කරනවා. ඒක මං මේ ලංකාවේ කරන්න නරකයි කියලා මං විරුද්ධතාවය පළ කරනවා. දෙමළ ජාතික සන්ධානය නිදහස් දිනය වර්ජනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. ඒවගේම ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළේ නැහැ කියලා ඒක හේතුවක් කරගන්න ඕනෙත් නැහැ නිදහස් දිනයට සහභාගී නොවෙන්න. දෙමළ දේශපාලනඥයෝ මේ වෙලාවේ ජාතිවාදී වපුරන හදනවා කියලයි මම හිතන්නේ. ඉතිහාසයේ සිදුවේ ඇති වරදිවලට ඇඟිලි දිගු කිරීම වෙනුවට වර්තමානයේ නිවැරදි කිරීමට කටයුතු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම බව අමාත්‍ය දලස් අලාපිරු මහතා පවසනවා. රජයේ මුද්‍ර නීතිගත සංස්ථාවේ පැවති නිදහස් දින පැලසිටුවීමේ ජාතික වැඩසටහනට එක්වෙමුනේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ ආයතනය පහුගිය අවුරුද්දේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 452ක්. ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් ඇහුවොත් මගේ ආයතනය නිදහස්ද කියලා රාජ්‍ය මුද්‍ර නීතිගත සංස්ථාව නිදහස් නැහැ. හැබැයි අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්ෂික ප්‍රින්ටින් බිල් එක වාර්ෂිකව මුද්‍රණය සඳහා වැය කරන මුදල අධ්‍යාපන අමාත්‍යංශයේ බිලියන 6කට ආසන්නයි. හැබැයි ඒ මුද්‍රණාලයේ වාර්ෂික ශුද්ධ ලාභය මිලියන 452යි. මම ඉතිහාසයට ඇඟිලි දික් කරන්න හදන්නේ නැහැ. ඉතිහාසෙ කවුරු වැරදි වුණත් අද වගකීම බාරගත්තු අපි ඒ වැරදි හදන්නට ඕන. ඒ වැරද්දේ වගකීම බාර ගන්න ඕන. ඉතිහාසෙ ඇඟිලි දික් කරන එක මේ රටේ ගෝත්‍රික දේශපාලනයේ ලක්ෂණ විතරයි. ජාතික නිදහස් දින සැමරුමට සමගාමීවයි මෙම පැලසිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සහ ව්‍යාත්මක සංවිධානය එක්ව එය සංවිධානය කළා. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජනක රත්නකුමාර මහතා සහ මහාචාර්ය සරත් කොටගම මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් නිදහස් දින සැමරුමට සමගාමීව මේ සතියේ උපදින දරුවන්ට මහජන බැංකුව තිරින ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. 72 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මහජන බැංකු ප්‍රධාන කාර්යාල පරිසරයේ සැමරුම් උත්සවයක් පැවැත්ුණේ එම බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව මහජන බැංකුව සෑම වර්ෂයකම සංවිධානය කරන නිදහසේ උපත වැඩසටහන බොරැල්ල කාසල් වීදියේ කාන්තාරෝහලේදී පැවැත්ුණා. අලුත උපන් බිලිඳුන් සහ දෙමාපියන් වෙත ඉසුරු උදාන ත්‍යාගමෙහිදී පිරිනැමුණා. කාසල් වීදියේ කාන්තාරෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk